අපි අද වීඩියෝ එකෙන් බලමු කොහොමද අපි මේ හදාගත්ත හෝම් පේජ් එකේ ඩිසයින් එක ප්‍රෝග්‍රෑම් කරන්න සහ අපි පාවිච්චි කරන සෙසස් මැනේජ්මන්ට් කොහොමද මේක යූස් වෙන්නේ කියලා. හරි ඔයාලට පේනවා සම්පූර්ණ අපේ ඩිසයින් එක අපි කලින් කතා කරපු ඩිසයින් එක තමයි මේ තියෙන්නේ. ඔයාලට පේනවා මෙතන අපේ හෝම් පේජ් එකට ලොග් වෙන්නේ නැතුව කෙනෙක් රෙජිස්ටර් වෙන්නේ නැතුව එයාට පේන view එක තමයි මේ. डिजाइन ඔයාලට පේනවා කස්ටමර් කෙනෙක් හෝ සෙල්ලර් කෙනෙක් ඇවිල්ලා එයා රෙජිස්ටර් වෙලා නැති හින්දා එයාට කියන sign in or register කියලා අපේ web application එක. මෙන්න මෙයා මේ register වෙලා නැද්ද කියලා අඳුර ගන්නත් session management එක. ඉතින් එයා කියන දැන් මේ විදිහට බලද්දි එයා කියනත් අපි මේ ඉස්සලාම ආපු විදිය මෙයා කියනවා මෙයා තාම register අපේ system එක log වෙලා නැහැ. ඒකෙන්ද sign in හෝ register වෙන්න කියනවා අපේ system එකට. බලමු මෙතෙන්ට ගියාම මෙතන ගියාම දැන් මම රෙජිස්ටර් වෙලා නැති කෙනෙක් නම් එයා ඉස්සල්ලාම මේ ඇප්ලිකේෂන් එක පුරවලා සයින් අප් වෙනවා. අපි මේක ගැන කලින් වීඩියෝ කතා කරානේ. අපි ඊළඟට බලමු අපේ ඔල්රෙඩි account එකක් තියෙනවා. අපි ඒ විස්තර details අපි cookies වල save කරා. අපි log වෙද්දි කොහොමද මේ remember me option එකෙන් මේ data cookies වල save ගන්න ගියත් කතා කරා. මේ විස්තර ඔක්කොම අපි cookies වල save කරලා තියෙනවා නම් session එකක් විදිහට තමයි මේ ඔක්කොම save වෙන්නේ. ඉතින් මේ ටික තියලා අපි sign in වුණ ගමන් මෙන්න මෙතන design එක සම්පූර්ණ වෙනස් වෙලා वेलकम කියලා අපේ database එකේ තියෙන නමින් අපිව අපිට call කරලා ඊට පස්සේ කියන sign out වෙන්න කියලා. ඊළඟට option එක sign out වෙන්න අපිට කැමතිද? මේ sign in වෙලා ඉවරයි දැන් අපිට sign out වෙන්න. එහම sign out වුණොත් ඊළඟ කර process එක තව තියෙනවා. අපි ඊළඟ වීඩියෝ එකේ කතා කරමු. අපි දැන් බලමු කොහොමද මෙතන මේ වෙනස් වීම සිද්ධ වෙන්නේ. අපි කොහොමද මේ session management use කරලා තියෙන්නේ කියන එක අපි කතා කරමු. ඊට අමතරව මම මේ කතා කරනවා categories වල product අපේ category ටික load කරගත්ත විදිය database එකේ අපි load කරගෙන තියෙනවා ID කරගෙන ඊට පස්සේ මේ product වල stock මේ විස්තර පේන්නේ කොහොමද කොච්චර stock තියෙනවාද ඒ වගේ price මේ විස්තර ටික අපි කොහොමද load කරගෙන තියෙන්නේ මේ category එකට අදාළව ඒකට අදාළ product කොහොමද load වෙන්නේ මේ ඔක්කොම program කරලා තියෙන්නේ අපි ඒ ගැන විස්තරයකුත් අපි බලමු මේ video එකේ අපි දැන් බලමු අපි home page එක කොහොමද program කරගෙන තියෙන්නේ සහ මේකද අපි මැනේජ්මන්ට් කොහොමද යූස් කරලා තියෙන්නේ කියලා. ඔයාලා ඉස්සල්ලාම දැක්කා අපි home page එකේ log වෙන්න කලින් කියන්නේ sign in වෙන්න කලින් උඩින් වැටුණ header එකේ sign in හෝ register කියලා. එයා කොහොමද අඳුරගත්තේ අපි sign in වෙලා තාම නැහැ කියලා මේ system එකට. ඒකට අපි පාවිච්චි කරේ session management. ඔයාලා මෙතනදී පේනවා ඇති ඉස්සල්ලාම session එකක් start කරගෙන තියෙනවා header එකේ. start කරගෙන මෙයා බලලා තියෙනවා if condition එකක් දීලා මේ $ session කියන associative array එකේ. සාමාන්‍යයෙන් දන්නවා session එකක data save වෙන්නේ associative array එකක් විදියට. ඉතින් මෙතනදී මෙයා check කරලා තියෙනවා iset $session එකේ u කියන නමින් associative array එකේ data save වෙලා තියනවාද කියලා. එහෙනම් data save වෙලා තියනවා නම් මේ data ටික මෙන්න මේ $data කියන variable එකට මෙයා ගන්නවා. ඉතින් අපි කොහොමද මේ $session කියන එකට අපේ data මේ අදාළ user එකේ data අපි save කරන්නේ? ඉතින් ඔයාලා දන්නවා අපි මෙතනදී user ගේ data අපි ගන්නෙ කොතනින්ද sign in process එකේදී තමයි මෙයාගේ විස්තර ටික ගන්න. ගද්දී ඔයාලට පේනවා මෙතනදී අරගෙන තියෙනවා මේ තියෙන්නේ අර sign in process එකේ validation එක. ඉතින් මේ තියෙන්නේ අපි search query එකකින් අරගෙන තියෙනවා සම්පූර්ණ user කියන table එකේ අදාළ user ගේ email එකට සහ password එකට අදාළ සම්පූර්ණ විස්තරය. එයාගේ සම්පූර්ණ විස්තරය අරගෙන මේ $rs කියන variable එක load කරගෙන තියෙනවා. මේ ගත්ත රිසල්ට් ෂීට් එකේ හරිනම් එක යූසර් කෙනෙක්ට සහ එයාගේ පාස්වර්ඩ්ට අදාළ එක රෝ එකක් නේ තියෙන්නේ. ඒ කියන්නේ එක රෝ එකක් තියෙනවා නම් ඒ අදාළ යූසර් එයා ඩේටාබේස් එකේ ඉන්නවා. ඒ එක රෝ එකක් තියෙනවා නම් ඒක ඇතුළත අපි කතා කරලා තියෙනවා $d කියලා. $d කියලා වේරියබල් එකට අරගෙන තියෙනවා. අර $rs රිසල්ට් ෂීට් එකෙන් ආපු රිසල්ට් වෙනම ගලවලා. ඒ කියන්නේ අදාළ කොලම්ස් වල විස්තර වෙනම අරගෙන මේ $d කියන එකට ලෝඩ් කරගෙන තියෙනවා. $d කියන එකේ අදාළ user අවශ්‍ය data ඔක්කොම තියෙන විතර මේ $d කියන එකේ මේ $d කියන එක අපි session කියන associative array එකේ view කියන නමින් save කරා. එතකොට මෙයා හැම වෙලේම session management app open start කරන හැම වෙලේම මෙන්න මේ view කියන නමින් sign in වෙද්දී දුන්න විස්තර ටික මෙයා load කරගෙන තමයි හැම වෙලේම program එකේ මේ අදාළ session එක පුරවටම session එක destroy වෙනකන් එයා අදාළ විස්තර ටික load කරගෙන තියාගෙන ඉන්නවා.
ඊට පස්සේ අපි හෙඩර් එකේදී බලුවනේ මේ view කියන නමින් associative array එක data තියෙනවද කියලා. එහෙම data තියෙනවා නම් අපි load කරපු data ටික සම්පූර්ණව $data කියන variable එකට දෙනවා. දීලා $data කියන එක ඇතුලේදී අර fetch සොක් කරන ගලවපු data වෙන වෙනම අරන් තියාගෙන ඉන්නවා. ඊට පස්සේ අපි දැක්කා ඉස්සල්ලාම load වුණාට පස්සේ welcome කියලා වැටෙනවා අදාළ user ගේ නම display කරනවා. නම ගත්තේ කොහමද? ඒ අදාළ ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි ලොග් වුණ යූසර් ගේ නම සේව් වෙලා තියෙනවා මේ අදාළ සෙෂන් එකේ. ඒ ගත්ත සෙෂන් එකේ ඉස්සර අපි $data කියන එකට ගත්තානේ. අන්නේ $data කියන එකෙන් අපිට ඊට පස්සේ ඒ අදාළ කොලම් එකේ නම දීලා ඒ විස්තරය අපි මෙතන echo කරගන්න පුළුවන්. මේ විදිහට තමයි මෙතනත් කරලා තියෙන්නේ. ඔයාලා පේනවනේ මේ echo කරලා තියෙන $data කියන F name එක. මේ F name කියන කොලම් එක යටත් තමයි අපි database එකේ data අපි load කරේ associative array එක. ඒ විදිහට සෙෂන් මැනේජ්මන්ට් පාවිච්චි කරන්නේ. ඉතින් මේ සෙෂන් මැනේජ්මන්ට් මේ හෝම් පේජ් එක යූස් කරලා දින විදිහ තමයි මේ තියෙන්නේ. අපි ඊළඟට බලමු හෝම් පේජ් එකේ data කොහොමද අපි database එකෙන් load කරගත්තේ කියලා. මේ තියෙන්නේ හෝම් පේජ් එකේ ඉස්සෙල්ලා අපි කතා කරනවා selection එක. එතන තියෙන drop down එක. ඒ drop down එකේ තියෙනවා categories ටික. මේ categories ටික අපි database එකෙන් තමයි load කරන්නේ. database එකේ වෙනම table එකක් හදලා දෙනවා category කියලා. මේ තියෙන මෙන්න මේ category කියන එකෙන් අපි අරගෙන category කියන එකේ තියෙන result set එක අරගෙන ඒ result set එක අපේ select කියන object එකේ options වලට වෙනම add කරගෙන ඉන්න මෙන්න මේ for loop එක ඇති. ඔයාලට මේක තේරෙනවද මෙතනින් කරලා තියෙන category නම් කියන එකෙන් අපි සම්පූර්ණ category එකේ තියෙන result set එක කියන්නේ rows ගණන ගන්නවා. ඒ අදාළ rows ගණනට for loop එකෙන් අපි කියන options හැදෙන්නේ. ලූප් එක ඇතුලේ අපි කියන ඔප්ෂන්ස් හැදෙන්න කියලා හැදෙන්න කියනවත් එක්කම ඒ අදාළ කැටගරි එකට ID එක සහ ඒ කැටගරි එකේ name එක print වෙන්න කියලා අපි මෙතන කියලා තියෙනවා. ඒක දැන් rows ගැන කියන්නේ කැටගරි 10ක් තියෙනවා. මෙතන rows 10ක් කියනවා. ඒ rows 10ට අදාළව මේ for loop එක ඇතුලේ තියෙන දේලා iterate. ඊට අදාළව ඔප්ෂන්ස් 10ක් හැදෙනවා. ඒ හැදෙන 10ටම අදාළ එක ගාන නම් එක කැටගරි ගාන set වෙනවා. මේ විදිහට තමයි අපි කැටගරි එක program කරලා තියෙනවා. මේ විදිහට අපි අපි කතා කරා. අපි ප්‍රොඩක්ට් එක ලෝඩ් කරගෙන තියෙනවා. ප්‍රොඩක්ට් ලෝඩ් කරගන්නේ තරයේ විදිහම තමයි. අපි අදාළ කැටගරි නේම් එකට අදාළ ප්‍රොඩක්ට් තමයි ලෝඩ් කරගන්නේ. ඉතින් මේ දින ඔයාලට පේනවා දැන් ප්‍රොඩක්ට් රිසල්ට් එක. මෙන්න මේ ප්‍රොඩක්ට් කියන ටේබල් එකේ. ප්‍රොඩක්ට් කියන ටේබල් එකේ කැටගරි ID එකට අදාළ කැටගරි ID එක අපි අරන් තියෙනවා මේ CA data කියන එක. මේ CA data කියලා කියන්නේ ඔයාලට මෙතන පේනවා ඇති. අපි කැටගරි එකෙන් අරගෙන තියෙන රිසල්ට් සෙට් එකෙන් කැටගරි ඩෙට් එක කැටගරි ටික අරගෙන තියෙන කැටගරි ගන්නට ඒක වෙන් කරලා මෙතන මේ ෆෙච් එකක් එකෙන් ගලවලා තරන් තියෙන මේ සී ඩේටා කියන්නේ සී ඩේටා කියන්නේ කැටගරි ID එක ලෝඩ් වෙලා තියෙන. මේ කැටගරි ID එක අරන් තියෙනවා A. ඊට පස්සේ අරගෙන මේ විදියට සම්පූර්ණ රිසල්ට් සෙට් එක ප්‍රොඩක්ට් RS කියන වේරියබල් එක ලෝඩ් කරගෙන තියෙනවා. ඔයාලට පේනවනේ ඊට පස්සේ මේ ප්‍රොඩක්ට් අදාළ රෝස් ගන්න එනවනේ දැන් ප්‍රොඩක්ට් රිස් ප්‍රොඩක්ට් කියන ටේබල් එකේ අදාළ රෝස් ගන්නට අදාළ ප්‍රොඩක්ට් ගන්න තියෙනවා. අන්නේ තියෙන ප්‍රොඩක්ට් ගන්න සම්පූර්ණම අපේ සම්පූර්ණ හෝම් පේජ් එකේ view කරන්න අපි දාලා තියෙනවා මෙන්න මේ විදිහට. ඒකට අදාළ විස්තර ප්‍රොඩක්ට් එකට අදාළ විස්තර ඒ දැන් එක ප්‍රොඩක්ට් එකකට අදාළ නම ටයිටල් එක ප්‍රයිස් එක ඒ ඒ විදිහට කැටගරි වෙන්න තමයි මෙතනදී අපි හදලා තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි සම්පූර්ණවල් ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ අපේ හෝම් පේජ් එක. අපි ඊළඟ වීඩියෝ වලින් බලමු මේ shop එකේ ඉතුරු ටික කොහොමද කරන්නේ කියලා.